මම දකින්නේ මේ අභාග්‍ය සම්පන්න තත්වයන් යටතේ මේ පතුලේ මේ ගැහැණු පිරිමේ ළමයි හසුරුවමින් ලලිත් රත්නායක හරිම ආදරණීය, හරිම සංවේදජනක, හරිම ආකර්ෂණීය විදිහට මේ චරිත ඇසිරීම, මේ චරිත දිහා බොහොම අනුකම්පාවෙන්, වේදනාවෙන්, සංවේගයෙන්, එහෙම භක්තියකින් කතා කරන පැත්තක් තියෙන මේ නාට්‍යයේ. එතන තමයි මං හිතන්නේ රසවින්දනය කියන එක තියෙන්නේ. එතන තමයි රසය තියෙන්නේ. මං වෙන විදියක කියනෝ නම් අපි බලමු ආර්ය අෂ්ටාංගික මාර්ගය පහු කරලා ගියාම තමයි මෝක්ෂය, නිවන් සුවය ලැබෙන්නේ. ඒ සුවය තමයි මෙතන තියෙන්නේ. මේ අවසානයේ මිනිස්සු, ළමයි, ගැහැණු එකතු කරගෙන කරන මේ 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 සත්කාරය ලලිත් රත්නායක. එතන තමයි රසය, එතන තමයි විමුක්තිය, එතන තමයි සෝම්නස, එතන තමයි ආස්වාදයේ. ඒක නරඹන විදිහට මම ප්‍රේක්ෂකයන්ගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ චිත්‍රපටයේ පසුපස්සේ තියෙන වෙන සත්කාරයක් වුණාට මේ චිත්‍රපටය නරඹද්දී ඇති වෙන සංවේදීතාවය මිනිසයන් කෙරෙහි අතිශයින් ප්‍රබලයි. මම හිතනවා මෙවැනි අතිශයින් උසස් රසඥතාවයක් දිය හැකි කලාකරුවන් හරි හිඟයි. සාමාන්‍යයෙන් මෙවැනි චිත්‍රපටි අපි දකින්නේ යුරෝපීය සිනමාවේ. ප්‍රේක්ෂකයන් කොහොමත් බුද්ධිමත්, එය බලාපොරොත්තු වෙන්නේ උසස් රසඥතාවයක් තමයි. මං හිතනවා අපේ යුතුකම එක දෙන එක. ඉතින් ඔබේ යුතුකම තමයි විෂම භාග චිත්‍රපටිය නරඹන්න කියලා ගෞරවයෙන් ආදරයෙන් ආරාධනා කරනවා. සෑම ගුරුවරයෙක්ම, සෑම දරුවෙක්ම, සෑම වැඩිහිටියෙක්ම නැරඹිය යුතුම චිත්‍රපටය විෂම භාග. EAP මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල්වල දැන් තිරගත වේ.